අපි අදත් මේ සූදානම උසස් පෙළ ආර්ථික විද්‍යාවට අදාළව දෙවන නිපුණතම මට්ටමට අදාළව තවත් සංකල්පයක් සාකච්ඡා කරමු. දෙවන නිපුණතා මට්ටමට අදාළව ඉල්ලුම් නම්‍යතාවය. අපි දන්නවා ඉල්ලුම් නම්‍යතාවය කියලා කියන්නේ කිසියම් භාණ්ඩයක ඉල්ලුම කිරීම වලපාන ඕඩම සාධකයක් වෙනස් වෙද්දී ඊට ප්‍රතිචාරීව ඉල්ලුම් ප්‍රමාණය සිදුවන සාපේක්ෂ වෙනස වෙනවා. ඕනෑම සාධකයක් කියලා කියද්දී එතන මිල වෙනස් වෙන්න පුළුවන්, අනිකුත් භාණ්ඩවල මිල ගණන් වෙනස් වෙන්න පුළුවන්, පරිභෝග ආදායම වෙනස් වෙන්න පුළුවන්. සරක බණ භාණ්ඩේ මිල වෙනස් වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය සිදු වෙනස අපි කියනවා මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා. අනිකුත් භාණ්ඩවල මිල ගණන් වෙනස් වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය සිදු වෙන වෙනස මැනීම අපි කියනවා හරස් මිල ඉල්ලුම් නම්‍යතාවය කියලා. පරිභෝග ආදායම වෙනස් වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය සිදු වෙන සාපේක්ෂ වෙනස මැනීම අපි කියනවා ආදායම් මිල ඉල්ලුම් නම්‍යතාවය. ඇත්තෙම අපට ඔය මිල ඉල්ලුම් නම්‍යතාවය ගණන කිරීමෙන් විවිධ භාණ්ඩ වර්ග හඳුනා ගන්න පුළුවන්. අපි අද අවධානය යොමු කරන්නේ ආදායම් ඉල්ලුම් නම්‍යතාවය අනුව භාණ්ඩ වර්ග මොනවද කියලා. ආදායම් ඉල්ලුම් නම්‍යතාවය ගණන කරන ප්‍රසන්නක සූත්‍රය එන්නේ YED ආදායමේ සිදුවන ප්‍රසන්නක වෙනස ඩෙල්ටා Y භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය සිදුවන ප්‍රසන්නක වෙනස. පාරිභෝගික ආදායම වැඩි වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා නම් ආදායම අඩු වෙද්දී ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා නම් මේ උත්තරේ ආදායම ඉල්ලුම් නම්‍යතාව පිළිතුරු ඉන්නේ ධනමය. ඒතර ආදායම ඉල්ලුම් නම්‍යතාවය ධන නම් අපි හඳුර ගන්නවා ඒවා සාමාන්‍ය භාණ්ඩ කියලා. සාමාන්‍ය භාණ්ඩ ආදායම ඉල්ලුම් නම්‍යතාවය අනුව ආදායම් වැඩි වෙනකොට ඉල්ලුම් වැඩි වෙනවා නම් ආදායම අඩු වෙනකොට ඉල්ලුම් අඩු වෙනවා නම් අනුලෝම සම්බන්ධතාව අපි ධන ලකුණු ඉපෙන්නවා. ආදායම ඉල්ලුම් නම්‍යතාව සමගුණකයේ ධන නම් අපි කියන සාමාන්‍ය භාණ්ඩ. හැබැයි ඒ ධනගේ ධන වෙලා එකට වැඩි නම් උත්තරේ එකට වැඩි නම් අපි එතනින් අදහස් කරන්නේ ආදායම වැඩි වෙන ප්‍රසතයකට වඩා වැඩි ප්‍රසතකින් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. අනිත් පැත්තට ගත්තොත් ආදායම අඩු වෙන ප්‍රසතයකට වඩා වැඩි ප්‍රසතකින් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ හරේ විශාලත්වයට වඩා ලවේ විශාලත්වය වැඩි. හැබැයි අනුලෝමයි. එවැනි අවස්ථාවදී ආදායම ඉල්ලුම් නම්‍යතාවය ධන එකට වැඩි එකක් ගන්න. එවැනි භාණ්ඩ වලට අපි කියනවා සුඛෝභෝගී භාණ්ඩ කියලා. සුඛෝභෝගී භාණ්ඩ භෝගී භාණ්ඩ. ඒ වගේම තමයි සමාන අවස්ථාවලදී ආදායම වැඩි වෙන ප්‍රසතයට අඩු ප්‍රසතකින් ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ආදායම අඩු වෙනකොට ඊට වඩා අඩු ප්‍රසතකින් ඉල්ලුම් අඩු වෙන පුළුවන්. එවැනි භාණ්ඩ බොහෝ විට අත්‍යවශ්‍ය භාණ්ඩ වලට පත් වෙනවා. හරේ ප්‍රසතයට වඩා ලවී ප්‍රසතේ ගුඩා වෙනකොට එතන පිළිතුර ධන එකට අඩුවයක් ගන්න. ආදායම් ඉල්ලුම් නම්‍යතාවය ධනයකට අඩු නම් අපි ඒවට කියනවා මොන භාණ්ඩ කියලාද? අත්‍යවශ්‍ය භාණ්ඩ. උනේතර ආදායම් ඉල්ලුම් නම්‍යතාවය ධන වෙනවා නම් සාමාන්‍ය භාණ්ඩ, ධන එකට වැඩි වෙනවා නම් සුඛෝභෝගී භාණ්ඩ, ධන එකට අඩු වෙනවා නම් අත්‍යවශ්‍ය භාණ්ඩ. ඒ වගේම ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේ ඍණ වෙනවා නම් ඒ එතනින් අදහස් වෙන්නේ මොකද්ද? ආදායම් වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ආදායම් අඩු වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. ආදායමේ වෙනසයි ඉල්ලුම් ප්‍රමාණය වෙනසයි හරයයි ලවයයි දෙක ප්‍රතිලෝම සම්බන්ධතාවය පෙන්නු කරනවා. ඒ නිසා පිළිතුර සංගුණකය ඍණ වෙනවා. එවැනි භාණ්ඩ වලට අපි කියන මොන භාණ්ඩ කියලාද? බාල භාණ්ඩ කියලා. එවැනි භාණ්ඩ වලට අපි කියනවා බාල භාණ්ඩ කියලා. අපි කෙටියෙන් කිව්වොත් ආදායම් ඉල්ලුම් නම්‍යතාවයේ ධන නම් සාභා සාමාන්‍ය භාණ්ඩ සාභා, ධන එකට වැඩි නම් සුභා සුභෝගී භාණ්ඩ, ධන එකට අඩු නම් අභා අත්‍යවශ්‍ය භාණ්ඩ, ඍණ නම් බාභා බාල භාණ්ඩ. උන ආදායම් ඉල්ලුම් නම්‍යතාවය අනුව භාණ්ඩ වර්ගීකරණය කරන්නේ එහෙමයි. ආදායම් ඉල්ලුම් නම්‍යතාවය අනුව භාණ්ඩ වර්ගීකරණය කරන්නේ එහෙමයි. එතකොට බලන්න 2019 පේපරේ දෙවෙනි ප්‍රශ්න බලන්න ව්‍යුහගත රචනාවල
අපි ආදායම් ඉල්ලුම් නම්‍යතාවය අනුව භාණ්ඩ වර්ගීකරණය කරන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. මෙවැනි වීඩියෝ තව තවත් නරඹන්න ඔයාලා මේවා යාළුවන්ට ෂෙයා කරන්න, ඒ වගේම channel එක subscribe කරන්න.